අරකට මන් ණයටනේ මේව කරේ මට දැන් ආච්චිතරයි ඉන්නේ බලන්න මම ඒකයි දැන් ගෙදර ටිකම එයා පෙන්ෂන් එකකනේ ලෙඩ මිනිස්සේ ඔබත් අද්දේ මේ තාත්තේ මොකෝ ඊයේ හොඳයි මැඩම් අද ඔන්න 12:45 පාට එන්න කිව්වා මං කනේ මට ඕන වෙලෙට මං එන්නේ කියලා යා ඉන්නේ ඇයි බං නෑ මං හරි කල්ලිද අර නැජනල් එකක් ඕනේද නෑ නංගි නෑ ඔය වගේ ටිකක් වාගේ ලන්නේ එක්ක වගේ මට මේ මන්ද වඩ කල් දුන්නේ 25 මම මේ සතිය විතරයි දෙවියන් සෙට් සාවත් ඕකේ නෑ නෑ මඩ එතකොට දැන් මට ඇත්තටම දැන් දෙන්න විදියක් නෑ මඩ ඔය ඉතින් එතකොට දාන්නා මේ උගල උඩතාවෙන් නෑ මම ඒක ලොකු ගානක් මම ඉතින් ඒ ගාන යන්නේ නෑ ඔය වැඩේ කරන්න ගාන යන්නේ නෑ කියලා හිතාගෙන වැඩේට බහින්න ඒ කියන්නේ කීයක් වගේ මන් දෙන්නේ දන්නේ නෑ ඉතින් එතන ආවද මම විතරක් දැන් දෙන්න ඕනේ නේද අනික මේ බයින රිසිට් වලනේ දාලා ගෙනත් දෙනවා ඒගොල්ල 25ක් දානවා මේ 50 කෑලි 3ක් දාලා මේ අන්තිම කෑල්ල දාපි දැන් පන්තිම ළමයි ඔක්කොමද ළමයිම දාලා තමයි ගේසරි ස්ටිකර් එක හදලා තියෙන 80කට 20ක් පැත්තේ තියෙන ස්ටිකර් එක ශාමලි ටීචර් ඔව් ඒ ශාමලි ටීචර් වියදම් කරලා නැතුවනේ ඔයගොල්ලෝ යන්නේ දැන් අපි යන්නේ ග්‍රේඩ් 1 වලටම ඔයාලගේ උදව් උප ගන්න ශාමලි ගේ පන්තිර ගත්තම ඔයාලට 30000 කට දෙන්න කියලා නෑ මඩ දැන් 25 වෙනකන් කල් දෙලා තියෙනවා. ආ වුණේ 25 වෙනකොටත් ඕකේ කරන්න කියලා මේ සතිය. ඒකෝර අපිට වැඩේට බහින්න පුළුවන් නේ මාත් සතිය. නෑ මඩ මට මේ වෙලාවේ මගේ අතේ නෑ මඩ මැත්තට මට බොඩුවක් විනයක් කියන්න බෑ. ඔය දුන්නකින් කියදැයි නැද්ද? ඔයා ළමයට උගන්වගෙන යනවා අපි අතුල් කරලත් නෑ. එහෙමම අපි කිව්වනේ දැන් නිකන් හරි දවුව කරලා ළමයටත් වැඩේ කරගන්න කියලා දුන්නනේ අපි එහෙම කිව්වා. නෑ එහෙම කිව්වා. මං කියන්නේ දැන් ලිවින් සර්ටිෆිකට් එක ආවට පස්සේ ආ රෙජිස්ට්‍රේෂන් එක වෙන්නේ නැද්ද? නෑ. අපි එහෙම රෙජිස්ටර් කරන්නේ අපි වැඩක් කරන්න දීලා තියෙනවා ඕගොල් බාහිර වාපුවානේ බාහිර වෙන ළමයට කියලා තියෙනවා වැඩක් කරලා දෙන්න පාසලට දැන් ඕගොල්ලෝ ඒක අපිට රෙජිස්ටර් කරාමත් ඕගොල්ලන්ට පුළුවන් අපි ළමය රෙජිස්ටර් වෙලා ඉන්නේ කියලා ආගියු කරන්න කාට හරි ගිහිල්ලා ඔයාලගේ ඕගොල්ලගේ සිස්ටම් එකත් ඕකමයි ඔයාලගේ කට්ටිය ඔයනම් මන්දනවා සිංහලින්ද මුස්ලිම් මිනිස්සුන් කරන්නේම කපටි වැඩ අපි හොද්දට අවබෝධයෙන් ඉන්නේ මේ අද ආව පැල හිටවන්න හැමදාම ළමයි අරගෙන දකමන යනවා උගන්නන්න ෂෝජියකට එනවා තාත්තා දැන්කොත් දැන් කොට පන්දුව කොටුව ඒ ඔයා ඒ සිස්ටම් එකට යන්න එපා ඒ ආගමට යන්නත් එපා ඔය සිස්ටම සිංහල අම්ම කෙනෙක් වගේ හැසිරෙන්න එතකොට ඔයාලට ඕක තේරෙයි ළමයට කරන වටිනාකම අර මිනිස්සුගේ ලෝක අණ්ඩ පාල කපටිව මූණ්ඩම කියන්නේ ඔය මිනිස්සු වැඩේ කරගන්නකම් අපිට බබා හුකු ඊට පස්සේ ෂේප් න්‍යාය ඔක්කොගෙම මං ගන්න ඉස්සෙල්ලා කිව්වා පාසල් උදව්වක් වෙන්න ඕනේ කියලා. උදව්වක් හරි මම මට 25ක් තමයි මට. ඉතින් අපි හැමෝගෙම එළියෙන් ගත්තා ඉතින් මේ ගාන අරගත්තා වැඩේ කරගෙන අර එලිමහන් පන්ති කාමරේ නැතුව අරම මැරෙනවද කැපුලි. ඒ දැන් ඉස්සෙද ශාමරි කිචගේ එකට රුපියල් 85000ක් 35000ක් ගිහිලා ආයේ තමයි ස්ටිකර් එක කරේ. දැන් මෙයාගේ ළමයා ඉන්නෙත් ඒකේ. ළමයා ඒ පන්තියේ ඉන්නේ දැන් ඒ පන්තියට 75ක්වත් දෙන්නෙත් නැහැ. නමුත් අතන අලුතෙන් ආපු අයගේ 3 දෙනෙක් කියන මේ 3 දෙනාම අර කරලා දෙන්න ඕනේ 1.5ක් ඒ එලිමහල් පන්ති ගාමනේ. ඒ වෙලින් එන එළියෙන් එන දෙමෝපිය හදනවා ආණ්ඩුවෙන් ආණ්ඩුව හදලා දෙනවා නමුත් ආණ්ඩුව හදලා දෙන්නේ නැහැ. මම විශ්වාස නැති කරගන්න. එන අවුරුද්ද. ගෙනාවි සුත්තලට. එන අවුරුද්ද. මේ අවුරුද්ද එන බැංක කරපුවා. ආ මැඩම් මේ දැන් 25 ඒ වහම රෙජිස්ටර් කරන්නේ මම ටිකට කියලා නේද රෙජිස්ටර් කරන්න තු නිකන් තියන් අන්න ලියන සර්ටිෆිකේට් ඔයගෙන් එන මොකක්ද කියන එක දාලා ඔය නෑ මට පොඩ අඩු කරලා හරි මට ඒ ගාන දෙන්න ඒක අඩු කරන්න නම් ඔයා ආයෙ කමිටුවට දාලා ඔය ඉන්නේ ලේකම්ලගේ කතා කරලා තමයි ගන්න මොකද මට මම දන්නනේ මට නෑ මට ගෙවන්නම් විදියක් නෑ මොකද මම ඉන්නේ ආච්චි යටතේ එයාත් පෙන්ෂන් මිනිස්සේ මේ වෙලාවේ මට කරන්න අමාරු මට බොරුවට ඒක මට ඔක බෑ කියනවා අපි කියනවා වෙන ස්කූලකට යන්න කියලා මං එච්චර ගාණක් මං කිව්වේ නෑ මම. එන කීයද වගේ? නෑ මම හිතේ 10ක් වගේ කියලා. නෑ මම වට 25ක වියදමක් තමයි දරන්න වෙන්නේ කිව්වා. ඒක මම දැන් කමිටුවට කතා කරලා ඔයාව දෙන්න ඔයා කතා කරගන්න. ඔය කමිටුවේ ඉන්නවද වැඩ කරන්නේ? දාලා දෙන්න. ඒකට ඔයා කියන්න. මං ඉස්කෝලේ මේ උදව්ව කරන්න. මං කියන්නේ එක උදව්වක්වත් එපා. 75ක්වත් එපා. එක මේකක් හදලා දෙන්නකෝ.
අපි සල්ලි නැන්නේ. අපිට තියෙන්නේ නැමෙල වාඩුවෙන් පොඩි බෙන්ච් එකක් හදලා දෙන්න. එතකොට මේ මොකද ප්‍රශ්නේ නැහැ. උසස් තියෙන ප්‍රමාණය තියෙන හදලා දෙන්නම.